ව්‍යාපාරයකින් තමන්ගේ හීනවලට ට්‍රයි කරන වාට 2023 අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම 2022 මම අවසාන වීඩියෝ එකේදී කිව්වා වගේ 2023 ඉඳලා බිස්නස් ඇඩ්වයිස් අරගෙන වීඩියෝ එක වෙනස්ම විදිහකට තමයි අරන් ඉන්නේ. මේ වෙනකන් අපි කතා කරේ ලංකාවේ ව්‍යාපාර ගැන. හැබැයි 2023 අවුරුද්දේදී ලෝකේ තියෙන අනෙක් රටවල් කොහොමද ව්‍යාපාර කරන්නේ? විශේෂයෙන්ම ලෝකේ තියෙන ප්‍රබලම කම්පනීස් ඒගොල්ලන්ගේ බිස්නස් ස්ට්‍රැටජි එක මොකද්ද? තවත් ඉතින් කියනවනේ ඒගොල්ලන්ගේ බිස්නස් එක කොහොමද ඒ තත්ත්වයට ගෙනාවේ කියන කාරණා ගැනත් කතා කරනවා. ඉතින් මේ වීඩියෝ එක ගොඩක්ම වැදගත්. මොකද ඒකට හේතුව තමයි ලෝකෙ ඉකෝසිස්ටම් එකක් පාවිච්චි කරලා ලෝකෙ ඉහළම තැනට කියපු ඩුබායි රාජ්‍ය ගැන තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. ඉතින් ඩුබායි රාජ්‍ය කොහොමද මේ තත්ත්වයට ආවේ? ඒ වගේම මේගොල්ලෝ අද කොයි වගේ තත්ත්වයකද ඉන්නේ? මේ හරහා අපිට ගන්න පුළුවන් මොනවද කියන කාරණා තමයි මේ වීඩියෝ එකේදී වැඩිපුරම කතා කරන්නේ. ඉතින් ඩුබායි ගැන කතා කරනකොට එක්සත් අරාබි එමිරාජ්‍ය ගැන කතා නොකරම බෑ. මොකද එක්සත් අරාබි එමිරාජ්‍යට අයිති රටවල් 7කින් එකක් විදිහට තමයි මේ ඩුබායි රාජ්‍ය සලකන්නේ. ඉතින් එක්සත් අරාබි එමිරාජ්‍යට අයිති වෙන අබුඩාබි, ඩුබායි, සාජා, අජ්මාන්, උමාල් කුවේන්, ඒ වගේම ෆුජරා, අවසාන වශයෙන් ගත්තොත් රසල් කේමන් කියන රාජ්‍යත් අයිති වෙනවා. ඉතින් ඔයාලට පේනවා එක්සත් අරාබි එමිරාජ්‍ය රටවල් 7කින් ඩුබායි කියන්නේ මේකේ එක කොටසක් විතරයි. එක්සත් අරාබි එමිරාජ්‍ය ගත්තොත් එක්සත් අරාබි එමිරාජ්‍ය ලංකාවේ තියෙන විශාලත්වය වගේ 1.3 ගුණයක විශාලත්වයක් තියෙන රාජ්‍යයක්. ඒ වගේම මේකේ තියෙන ඩුබායි රාජ්‍ය ගත්තොත් ඩුබායි රාජ්‍ය වර්ග කිලෝමීටර් 35ක වගේ තමයි විහිදෙන්නේ. හැබැයි ඔයා දන්නවද කොළඹ නගරයේ වර්ග කිලෝමීටර් 37.31ක වගේ ප්‍රමාණයක් විහිදෙනවා. තවදීදීන් කියනවා ඩුබායි වලට වඩා විශාලත්වයෙන් වැඩි නගරයක් තමයි අපිට තියෙන්නේ කොළඹ විදිහට. ඉතින් මම මුලින් කිව්වා වගේ ඩුබායි රාජ්‍ය මේ තත්ත්වයට එන්නේ විශේෂම ඉකෝසිස්ටම් එකක් භාවිතා කරලා. මේ ඉකෝසිස්ටම් එකක් කියන්නේ මොකක්ද කියලා බැලුවොත් එකක් මත එහෙම නැත්නම් ඔයා කස්ටමර් කෙනෙකුට වැලියු එකක් දෙනකොට ඔයාට මේ හැමදේම කරන්න බෑ. ගොඩක් වෙලාවට වෙනත් අයගේ සපෝට් එක ගන්න වෙයි. මම උදාහරණයක් කියන්නම්කෝ. ඔයා ඔන්ලයින් වෙබ්සයිට් එකක් කරනවා නම් එහෙම නැත්නම් ඔයා ඩිලිවරි ඊ-කොමර්ස් වෙබ්සයිට් එකක් කරනවා නම් ඔයාට තනියෙන් මේක කරන්න බෑ. ඔයාට සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් ඕන. ඔයාට ලොජිස්ටික් ඩිලිවර් කරන්න කෙනෙක් ඕන. කුරියර් කම්පැනික් ඕන වෙයි. කෝල් සෙන්ටර් එකක් තියාගන්න වෙයි. ඔයාට පේනවා ඉතින් මේකට ගොඩක් අය සම්බන්ධ වෙනවා. මේකට රජය ආයතනත් සම්බන්ධ වෙනවා. මේ හැම දෙයක්ම සාර්ථක වුණොත් තමයි ඔයාට ලොකු වැලියු එකක් දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ කන්සෙප්ට් එකට ගිහිල්ලා බිස්නස් ඇඩ්වයිස් හදපු බිස්නස් ක්ලබ් එක ගැනත් ඔයාට වැඩි විස්තර මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන් වෙයි. අපි ඊළඟට බලමු ඩුබායි රාජ්‍යයේ ආර්ථික පරිසරය ගැන. ඉතින් ඩුබායි රාජ්‍ය ආර්ථික පරිසරය ගැනකොට මේගොල්ලන්ගේ ඩයිවර්සිෆයිඩ් කම්පනීස් දැක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් විවිධ ශේෂ්ත්‍රවලට නියෝජනය කරන කම්පනි මේගොල්ලන්ගේ රටේ ඉන්නවා. ඒ විතරක් නෙවෙයි මේගොල්ලන්ගේ වෙල්තියස් කන්ට්‍රීස් එහෙම නැත්නම් ලෝකේ ධනවත්ම රටවල් ගත්තොත් 23 වෙනි ස්ථානයේ තමයි ඩුබායි රාජ්‍යය තියෙන්නේ. ඒ වගේම ඔයාට ඩුබායි කියපු ගමන් ඔයාගේ ඔළුවට එන්නේ මිඩ්ල් ඊස්ට් එහෙම නැත්නම් තෙල් ගන්න ඔයාගේ ඔළුවට එන්නේ. ඉතින් ඔයා හිතනවා ඇති ඩුබායි රාජ්‍යය තනිකරම තෙල් උඩ තමයි දුවන්නේ කියලා. හැබැයි ඔයා විශ්වාස කරනවද මේගොල්ලන්ගේ තෙල් වලින් දළ ජාතික නිෂ්පාදිතේ දායක වෙන්නේ 100%ටත් වඩා අඩු ප්‍රමාණයක්. හැබැයි ඔයා නොහිතන දේකුත් මේකේ තියෙනවා. විශේෂයෙන්ම කාන්තාර වගේ තියෙන ඩුබායි රාජ්‍ය කලින් තිබුණු කාන්තාර විදිහට තිබුණේ. මේගොල්ලෝ මේක ටුවරිස් ඩෙස්ටිනේෂන් එකක් කරලා ටුවරිසම් වලින් 20%ට වඩා මේගොල්ලෝ ආදායමක් උපයනවා. ඒ වගේම තමයි මේගොල්ලන්ගේ තියෙන ස්ට්‍රැටජික් ලොකේෂන් එක පාවිච්චි කරලා එහෙම නැත්නම් වෙනත් රාජ්‍යන් වලට මේ හරහා යන්න තියෙන පහසුව පාවිච්චි කරලා මෙරිටයිම් ඉන්ඩස්ට්‍රි එකෙන් 7%ට වඩා මේගොල්ලෝ ආදායමක් උපයනවා. අවසාන වශයෙන් ගත්තොත් මම කිව්වා වගේ මේගොල්ලන්ගේ මේ ඉකෝසිස්ටම් එක පාවිච්චි කරපු නිසා ලෝකේ තියෙන ප්‍රධානම කම්පනි 500ක් කම්පනි 140කම ඩුබායි වලට හෙඩ් ඔෆිස් එක ගේන්න මේගොල්ලන්ට පුළුවන්කම ලැබිලා තියෙනවා. එක්සත් අරාබි එමිරාජ්‍ය ගත්තොත් ලෝකේ තියෙන තෙල් සංචිත වලින් ගත්තොත් ලෝකෙම මේගොල්ලෝ ඉන්නේ 7 වෙනි තැනට. ඉතින් ඔයා ගොඩක් වෙලාවට හිතනවා ඇති මේ එක්සත් අරාබි එමිරාජ්‍ය මේ හැම එකක්ම තෙල් උඩ තමයි ඉන්නේ කියලා. ඉතින් එහෙම අපිට හිතන්න බෑ. ඒකට හේතුව තමයි තෙල් වලින් අංක 1 ඉන්නේ වෙනිසියුලාව. හැබැයි වෙනිසියුලාවේ ආර්ථිකය ගත්තොත් මීට වඩා ගොඩක්ම වෙනස්. ඒගොල්ලන්ගේ ආර්ථිකය එහෙම නැත්නම් මෙච්චර තෙල් ප්‍රමාණයක් තිබිලා වුණත් මේගොල්ලන්ගේ ආර්ථිකය උඩ තැනකට එහෙම නැත්නම් ඉහළ ආර්ථික වර්ධනයක් මේගොල්ලන් කරගන්න බැරි වෙලා තියෙනවා. හැබැයි ඩුබායි රාජ්‍ය හිතන විදිහ වෙනස් නිසා මේගොල්ලන්ට ලොකු වෙනසක් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මං කතා කරපු ආර්ථික වර්ධනයත් එක්ක ඔයාට හිතා ගන්න පුළුවන් මේගොල්ලෝ 20%ට වඩා ටුවරිසම් වලින් ගේන්න කොච්චර වෙනසක් කරලා ඇද්ද කියන කාරණාව. ඊළඟට අපි බලමු ඩුබායි රාජ්‍යයේ පිහිටීම ඒගොල්ලන්ගේ ආර්ථිකයට ඒගොල්ලෝ කොච්චර උදව් කරගත්තද කියන කාරණාව. විශේෂයෙන්ම ඔයා ඩුබායි පිහිටීම බැලුවොත් එහෙම මේක පිහිටලා තියෙන්නේ සංවර්ධිත රටවල් වලට යන අතරමඟ. එහෙම නැත්නම් යුරෝපියන් කන්ට්‍රීස් වලට යන අතරමඟ තමයි මේක පිහිටලා තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ඔයා ෆ්ලයිට් එකකින් යනවනම් අනිවාර්යයෙන්ම ට්‍රාන්සිට් එකට ඩුබායි තමයි යන්න වෙන්නේ.
මේක නිසා ඔයාලට පේනවා ඇති ඩුබායි රාජ්‍ය මේක ලොකු ඇඩ්වාන්ටේජ් එකක් කරගත්තා. ඒ විතරක් නෙවෙයි ඩුබායි හරහා තමයි මුහුදු මාර්ගයේ මොනවා හරි දෙයක් ඔයා එක්ස්පෝට් කරනවා නම් ඉම්පෝට් කරනවා නම් මේ ට්‍රාන්ස්පෝටේෂන් එකේදී ගොඩක් වෙලාවට ඩුබායි ගොඩක්ම වැදගත් වෙනවා. මේ හබ හරහා එමු නැත්තම් මේකේ තියෙන වරායවල් හරහා තමයි අපිට නැවතත් වෙනත් රටවල් වලට යන්න හැකියාව ලැබෙන්නේ. ඒක නිසා මේකොල්ලෝ මේක තේරුම් ගත්තා. විශේෂයෙන්ම මේ ඔයිල් උඩින් නැතුව මේගොල්ලන්ගේ තියෙන ස්ට්‍රැටජික් ලොකේෂන් එක මේගොල්ලෝ පාවිච්චි කරන්න පුළුවන් කියන කාරණාව මුලින්ම තේරුම් ගත්තේ 1970 වගේ කාලෙදී. ඉතින් ඩුබායි ගැන කතා කරනකොට ඔයා හිතනවා ඇති ලංකාවේ පිහිටීම වැදගත් නැද්ද කියලා. ලංකාවේ පිහිටීමත් ගොඩක්ම වැදගත්. මම ඒකට හේතුවක් කියන්නම් ඔයා දැනටමත් දන්නවා. සේද මාවත කියලා මීට අවුරුදු ගණනාවකට කලින් චීනේ ඉඳලා ලංකාව හරහා වෙනත් රටවල් වලට බාණ්ඩ ප්‍රවාහනය කරලා තියෙනවා. ඉතින් මේක ගොඩබිම් ප්‍රවාහන ක්‍රමයක් විදිහට තමයි භාවිත කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මුහුදු මාර්ගිකව ගත්තත් ලංකාව දූපතක් නිසා අපිට ලොකු වාසියක් තියෙනවා. විශේෂයෙන්ම හම්බන්තොට වරාය හරහා හම්බන්තොට වරායට සමීපව නැව් 400ක් 500ක් දවසකට යනවා. ඉතින් මේ ටික අපි ප්‍රයෝජනෙට ගත්තද කියන ලොකු ගැටලුවකුත් තියෙනවා. ඉතින් ලංකාවේ පිහිටි මම හිතනවා ඩුබායි වලට වඩා වාසි විශාල ප්‍රමාණයක් තියෙන එකක්. මොකද මේ ස්ට්‍රැටජික් ලොකේෂන් එක අපි පාවිච්චි කරොත් අපේ ආර්ථිකය උඩ තැනකට ගන්න ඇත්තම මේ ඩුබායි පාවිච්චි කරලා තියෙන කන්සෙප්ට් එක ගත්තත් අපිට ඒ හරහා ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අපි ඩුබායි රාජ්‍ය හිස්ටරි එක ගැන බලනකොට 1960 වෙනකම්ම ඩුබායි ඇවිල්ලා කාන්තාරේ තිබුණු තවත් එක් රටක් විතරයි. තවත් ඉතින් කියනවා නම් මේගොල්ලෝ ඔටුව පාවිච්චි කරලා සමහරලාට ඔටු තරඟ ඔටුව හරහා බාණ්ඩ ප්‍රවාහනයේ මෙන්න මේ දේවල් වලට විතරයි ඩුබායි රාජ්‍යය ප්‍රමුඛත්වයක් දුන්නේ. හැබැයි 1958 දී මේ එක්සත් අරාබි එමිරාජ්‍ය මුලින්ම හොයාගන්නවා අබුඩාබි වල මේගොල්ලන්ට තෙල් නිදි තියෙනවා. මෙන්න මේ තෙල් නිදි හරහා ලොකු ආදායමක් ගන්න පුළුවන් කියන කාරණාව. ඒ 1958 මේගොල්ලෝ ඒක නිසාම ආරම්භ කරනවා මේ තියෙන තෙල් නිදි කැණීම් කරන්න. 1962 දී මේගොල්ලන්ට පුළුවන්කම හම්බ වෙනවා මේගොල්ලන්ගේ පළවෙනි ඔයිල් ෂිප්මන්ට් එක කරන්න. එහෙම නැත්නම් මේගොල්ලන්ගේ පළවෙනි ක්‍රුඩ් ඔයිල් බොර තෙල් වෙනත් රටවලට අපනයනය කරන්න 1962 තමයි මේගොල්ලන්ට මුලින්ම පුළුවන් වෙන්නේ. ඉතින් මේ ඔයිල් ගැන කතා කරනකොට ඒ කාලේ හිටපු පාලකයා ගැන කතා නොකරම බෑ. ඒ කාලේ එක්සත් අරාබි එමිරාජ්‍ය පාලකයා වෙච්ච ෂික් රෂීඩ් අල් මැක්ටුම් මේ මුලින්ම තෙල් හොයාගත්ත වෙලාවේදී කියන වැදගත්ම ප්‍රකාශයක් තියෙනවා. ඒ ප්‍රකාශය කියන්නේ I have good news and bad news. We have found oil but not much. ඉතින් මේකෙන් ඔයාට තේරෙනවා ඇති. ඔහු විශේෂයෙන්ම ඒ වෙලාවේ අඳුර ගන්නවා. එයාට තෙල් තිබුණා වුණත් මේ රාජ්‍ය තව දුරටත් යන්න තෙල් උඩම තියාගන්න බෑ කියන කාරණාව තමයි ඒ ප්‍රකාශයෙන් කියන්නේ. මේගොල්ලන්ගේ මේ ස්ට්‍රැටජික් ලොකේෂන් එක නිසාම 1970 වෙනකොට ෂික් රෂීඩ් අඳුර ගන්න ඔයිල් උඩ ඉන්න බෑ කියන කන්සෙප්ට් එකත් එක්ක මේගොල්ලන්ගේ ස්ට්‍රැටජික් ලොකේෂන් එකෙන් කොහොමද මුලින්ම වාසියක් ගන්න කියන කාරණාව. ඒ කාලේ තමයි ජබෙල් අලි කියන හාබර් එක හදන්න පටන් ගන්නෙ. ඉතින් මේ හාබර් එක හදනකොට විශේෂයෙන්ම කාන්තාරයේ තියෙන වැලි ගොඩක් විශාල ප්‍රමාණයක් අයින් කරලා මේක නැවතත් මුහුදට විවෘත කරලා ලොකු පෝට් එකක් හදන්න මෙයාට පුළුවන්කම හම්බ වෙනවා. මේකෙදි විශාල වශයෙන් මෙයා ණය අරගෙන මේ පෝට් එක ඩිවලොප් කරනවා. මොකද මේ හාබර් එක හරහා එයා දකිනවා මේ ස්ට්‍රැටජික් ලොකේෂන් එක පාවිච්චි කරොත් නැව් විශාල ප්‍රමාණයක් මේකට ගෙන්න ගන්න පුළුවන්. ඒගොල්ලන්ට සර්විසස් දෙන්න පුළුවන්. ඒක නිසා මෙරිටයිම් සර්විසස් වලින් මේගොල්ලන්ට ගන්න ඉන්කම් එක වැඩි කර ගන්න පුළුවන් කියන කාරණාව තමයි ෂික් රෂීඩ් මුලින්ම කල්පනා කරන්නේ. ඉතින් මේ පෝට් එක හදන එකත් එක්කම විශේෂයෙන්ම නැව් වලට අවශ්‍ය හැම සේවාවක්ම මේගොල්ලෝ සපයන්න පටන් ගන්නවා. මේ සපේීමත් එක්ක විශේෂයෙන්ම කාගෝ ඩිලිවරි, ඒ වගේම පෝට් ට්‍රාන්ස්ෆර්, ඉන්ටර්නල් ෂිෆ්ටිං මේ හැම දෙයක්ම හරහා මේගොල්ලෝ ලොකු ආදායමක් earn කර ගන්න පුළුවන් වෙනවා මේගොල්ලන්ගේ අලුත්ම හාබර් එකත් එක්ක. දැන් තමයි මම වැදගත්ම කොටසට එන්නේ. විශේෂයෙන්ම මේ ඉකෝසිස්ටම් එක කොහොමද ඩුබායි පාවිච්චි කරේ කියන කාරණාව. ඉතින් ඔයා විශ්වාස කරනවද ඩුබායි රාජ්‍යයේ ඔයාට ගිහිල්ලා කම්පැනික් ෆෝම් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට රෙජිස්ටර් කරගන්න මේකේ ලෝකල් පාටි එකක් ඉන්න අවශ්‍ය නැහැ. ඒක නිසා ඔයා දාන කැපිටල් එක නැවත ඔයාට අරන් ගන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඩුබායි 2023 ජූනි වෙනකම්ම තිබුණේ ටැක්සස් ෆ්‍රී කියලා. එහෙම නැත්නම් කෝපරේට් ටැක්ස් එකක්වත් ඉන්ඩිවිජුවල් ටැක්ස් එකක්වත් නැති විදිහට තමයි තිබුණේ. හැබැයි මේ කෝපරේට් ටැක්ස් එකක් ජූනි මාසේ ඉඳලා නැවත ඩුබායි රාජ්‍ය අධිකරණය යනවා. හැබැයි එහෙම ඇති කරත් ඒ රටවල් වලට දැන් ඉන්වෙස්ට් කරලා තියෙන ගොඩක් කම්පැනිස් මේ ටැක්ස් එක ගෙවන්නේ ගොඩක්ම කැමැත්තෙන්. හේතුව තමයි මේගොල්ලන්ට හම්බෙන ෆැසිලිටීස්. ඉතින් මේ 100%ක්ම ඉම්පෝර්ට් ටැක්ස් එක්සෙම්ෂන් එකක් තියෙන නිසා ගොඩක් ලෝකේ තියෙන සාර්ථක වෙච්ච හැම කම්පැනික්ම ඒගොල්ලන්ගේ හෙඩ් ඔෆිස් එක විදිහට ඩුබායි පාවිච්චි කරන්න කැමති විශාලම වාසිය තමයි මේගොල්ලන්ට කැපිටල් කොන තරමක් දාන්න පුළුවන්. ඒ වගේම නැවත අරන් යන්න පුළුවන් රෙස්ට්‍රික්ෂන්ස් නැහැ. මේක නිසා ගොඩක්
සාර්ථක වෙච්ච ලෝකයේ ප්‍රධානම කම්පනිස් ඔක්කොම ඩුබායි වල හෙඩ් ඔෆිස් එක shift කරන්න මේගොල්ලෝ පටන් ගත්තා. ඒක නිසාම තමයි මම මුලින් කිව්වා වගේ කම්පනි 500න් 140කම හෙඩ් ඔෆිස් තියෙන ඩුබායි වල. ඒ වගේම තමයි ඩුබායි රාජ්‍යයේ ෆ්‍රී සෝන්ස් ගණනාවක්ම තියෙනවා. මම කියපු tax exemptions වල ඒ වගේම ඕනම රටක කෙනෙකුට ඇවිල්ලා invest කරන්න පුළුවන් එකට අමතරව විශේෂයෙන්ම high speed internet access එක data network connection IP technology wireless internet connection full time in house IT support telephone devices and connections මේ හැම එකක්ම free තියෙන නිසා මේකට invest කරන්නේ හැම කෙනෙක්ම ගොඩක් කැමැත්තෙන් තමයි තමන්ගේ business එක කරගෙන යන්නේ. ඉතින් මම දන්නවා ඊළඟට ඔයාලට තියෙන ප්‍රශ්නේ තමයි මේ විදිහට හැමදේම free දීලා Dubai කොහොමද ඒගොල්ලන්ගේ economy එක මේ තත්ත්වයට ගෙනාවේ කියලා. මේකේ ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. එකක් තමයි පළවෙනිම දේ අපි කියනවා මේගොල්ලන්ගේ තියෙන risk එක එහෙම නැත්නම් අවදානම මේගොල්ලෝ ගොඩක් අඩු කරලා තියෙනවා. ඕනම රටක කෙනෙක් Dubai රටට ඇවිල්ලා ඒගොල්ලන්ගේ business එක invest කරාට පස්සේ ඒ හරහා ගොඩක් opportunities ඇති වෙනවා. ඒක නිසා මේ risk එක පළවෙනියටම මේගොල්ලෝ අයින් කරගත්තා. දෙවෙනි කාරණාව තමයි මේගොල්ලෝ diversify කරා. එක පැත්තක ඉන්නේ නැතුව මේගොල්ලන්ගේ economy එක හැම පැත්තරම ගියා. ඕනම company එකක් ඇවිල්ලා start කරගන්න පුළුවන්. මේගොල්ලෝ tourism ගැන හිතුවා, maritime ගැන හිතුවා. මේක නිසා මේගොල්ලන්ගේ diversify කරපු නිසාත් මේගොල්ලන්ට ගොඩක් success වුණා. තුන්වෙනි කාරණාව තමයි ගොඩක්ම වැදගත් ecosystem එකක් හදපු එක. ecosystem එකක් කියලා කියන්නේ Dubai රාජ්‍ය hub එකක් වුණා ඕනම කෙනෙකුට ඇවිල්ලා business එකක් ලේසියෙන්ම පටන් ගන්න පුළුවන්. හැම support එකක්ම තියෙනවා. company එකක් form කරන්න ගොඩක්ම ලේසි. ඒ වගේම ඕනතරම් capital එක ගේන්න පුළුවන්. ඒ රට නැවත අරන් යන්න පුළුවන්. tax rate එක ගොඩක්ම අඩුයි. මේ වෙනකන් example වෙලා තිබුණේ individual කෙනෙක් tax වෙන්නේ නැති තරම්. individual කෙනෙක් tax වෙන්නේ නැහැ. companies විතරයි 2023 ජූනි ඉඳලා tax වෙන්නේ. ඒ වගේම VAT rate එකත් ළඟදී තමයි මේගොල්ලෝ VAT එකත් introduce කරේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ හරහා ලොකු වාසි ගණනාවක් දීලා තියෙන නිසා මේ ecosystem model එකට එන companies ඔක්කොටම අනිකුත් companies වලින් support එක ගන්න පුළුවන්. ඒක නිසා වැඩි value එකක් එන customer ට දෙන්න පුළුවන් නිසා මේ ecosystem concept එක පාවිච්චි කරලා Dubai රාජ්‍යයේ economy එක ගොඩක්ම උඩතැනකට ගලාව. ඉතින් මං කිව්ව කොටස් තුන ගැන හොඳට මතක තියාගන්න. risk එක ගොඩක්ම අඩු කරා මේගොල්ලෝ. ඒ වගේම මේගොල්ලෝ විවිධාංගීකරණය කරලා diversify කරා. එකක් උඩ ඉන්නේ නැතුව tourism වලට ගියා. ඒ වගේම තමයි ඒගොල්ලන්ගේ maritime services ගැන හිතුවා. ඒ වගේම investment වලට ලොකු opportunity එකක් දුන්නා. අවසාන වශයෙන් ecosystem එකක් හැදුවා. මේ ඉන්වෙස්ට්මන්ට් එන කෙනෙකුට නැවත යන්න බැරි විදිහටම ඒගොල්ලන්ගේ හැම එකක්ම කනෙක්ට් කරලා තියෙනවා. ඉතින් මේක තමයි මේගොල්ලෝ සක්සස් වෙන්න ප්‍රධාන වශයෙන්ම බලපෑවේ. ඊළඟට අපි බලමු විශේෂයෙන්ම Dubai වල මම කියපු තවත් කොටසක් තමයි tourism. ඉතින් කාන්තාරයක් වෙලා තිබුණු රටක් කොහොමද tourist destination එකක් කරන්නේ? මේක ගොඩක්ම අමාරු වැඩක්. හැබැයි මේ හැම tourist destination එකක්ම man-made කියලා කිව්වොත් ඔයාලට විශ්වාස කරන්න පුළුවන්. ලංකාව අපි ගත්තොත් ලංකාවේ අපිට කොච්චර දේවල් පෙන්වන්න තියෙනවද 2500 කට වඩා බැලි ඉතිහාසයක් තියෙනවා අපිට ඕන තරම් පෙන්වන්න දේවල් තියෙනවා ටුවරිස්ට්ලා එනවනම් හැබැයි මේ ඩුබායි රාජ්‍යයේ තියෙන හැම දෙයක්ම ඒගොල්ලෝ නිර්මාණය කරපුවා ඔයා හොඳටම දන්න බර්ජ් කලිෆා ඒ වගේම ඩුබායි මෝල් එක ඒ වගේම බර්ජ් අරබන් ලක්ෂරිස් ඒ වගේම හෝටෙල්ස් ඒ විතරක් නෙමෙයි මේ දවස්වල ගොඩක්ම ජනප්‍රිය වෙච්ච ෆියුචර් මියුසියම් එක මේ ෆියුචර් මියුසියම් එක ගැනත් අපි ඉදිරියේදී වෙනම වීඩියෝ එකක් කරනවා මේකෙදි කතා කරන්නේ අපි සාමාන්‍ය මියුසියම් එකක් කෞතුකාගාරයක් කිව්වොත් පරණ දේවල් ගැන කතා කරන්නේ හැබැයි ඩුබායි රාජ්‍ය හිතුවේ අනිත් පැත්තට ඒගොල්ලෝ හිතුවේ කොහොමද ඉදිරිය වෙන්නේ මේකම තමයි මේ කෞතුකාගාරයේ තියෙන්නේ ඉතින් මේ වගේ අලුත්ම concept එක තමයි මේගොල්ලෝ tourism develop කරේ ඒ විතරක් නෙමෙයි ඔයාලට විශ්වාස කරන්න පුළුවන් ද කාන්තාරයේ හිම ක්‍රීඩා කරන්න පුළුවන් කියලා ඒකට අවශ්‍ය facility එකත් ඒගොල්ලෝ හදලා තියෙනවා ඒ කියන්නේ ඩුබායි රාජ්‍යයේ තියෙන කාන්තාර සම්පූර්ණයෙන්ම වැලිය අයින් කරලා ඒගොල්ලන්ට ස්නෝකින් ඒ වගේම හිම ක්‍රීඩා කරන්න පුළුවන් විදිහට මේගොල්ලෝ හදලා තිනවා. ඒ වගේම තීම් පාක් ඒ වගේම ඩෙසර්ට් එක උනත් මේගොල්ලෝ ඒ කියන්නේ කාන්තාරේ උනත් මේගොල්ලෝ මාකට් කරන්න පුළුවන් වෙලා තිනවා. ඒ හරහා කාන්තාරේ කරන්න පුළුවන් ක්‍රීඩා මේගොල්ලෝ ඉන්ට්‍රොඩියුස් කරලා තිනවා. මේකත් එක්ක ටුවරිස් කෙනෙක් ඩුබායි වලට ගියොත් එයාට කරන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා කියන එකත් මතක තියාගන්න. ඉතින් ඩුබායි වල tourism කොච්චර success ද කියන එක ඔයාලට හොඳටම තේරුම් ගන්න පුළුවන්. 2022 දෙසැම්බර් වෙනකොට ඩුබායි වලට මිලියන 11ක් සංචාරකයෝ ඇවිල්ලා තියෙනවා. ලංකාවේ මේ තත්ත්වයේ තියෙන්නේ 6 ලක්ෂ ගාණක්. ඉතින් ඔයාලට පේනවා ඇති කොච්චර වෙනසක් තියෙනවද කියන කාරණාව. ඉතින් ඩුබායි මේ තත්ත්වයේ ගේන්නේ වර්ග කිලෝමීටර 35ක් වගේ පොඩි ප්‍රමාණයක් තියාගෙන. හැබැයි වෙනස් විදිහකට හිතලා. ඉතින් ලංකාව විදිහට අපි කොච්චර දුරට අපේ තියෙන ලොකේෂන් එක පාවිච්චි කරලා තියෙනවද? ඒ වගේම අපි ecosystem හදලා තියෙනවද? ecosystem කියලා කියන්නේ ලංකාවේ කෙනෙක් අද invest කරන්න ආවොත් තියෙන tax rate නෙවෙයි
ඊළඟ අවුරුද්ද එනකොට තියෙන්නේ මේ තියෙන එක්සෙම්ෂන් සම්පූර්ණයෙන් අයින් කළා. ඉතින් මෙන්න මේ පොලිසි එකක් හරියට නැතිකම නිසාම ලංකාවේ ටුවරිසම් ඒ තත්ත්වයට ගේන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ හබ් එක අඳුරගෙන තියෙන නිසාම ඒගොල්ලන්ට මැරිටයිම් වලින් එහෙම නැත්නම් නාවික ක්‍රම වලින් ඒගොල්ලන්ට විශාල වශයෙන් මුදල් උපයන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා. ඉතින් වැදගත්ම දේ තමයි අපි ඩුබායි රාජ්‍ය හරහා ඉගෙනගත්ත දේ අපේ බිස්නස් එකට කොහොමද පාවිච්චි කරන්න කියන කාරණාව කතා කරන එක. ඉතින් අපේ බිස්නස් එකට මේක පාවිච්චි කරන දේ ගැන කතා කරන්න කලින් මම ඔයාලට කලින් කිව්වා බිස්නස් ක්ලබ් එක ගැන කතා කරනවා කියලා. ඉතින් බිස්නස් ක්ලබ් එක කියලා කියන්නේ බිස්නස් ඇඩ්වයිසර් මීට වසර ගණනාවකට කලින් අඳුන්ලා දීපු එකක්. ඉතින් මේකෙදි වෙන්නේ මේක බිස්නස් ඩිරෙක්ටරියක්. විශේෂයෙන්ම ඔයා ලංකාවේ බිස්නස් එකක් කරනවා නම් ඔයාගේ බිස්නස් එක මේ බිස්නස් ඇඩ්වයිස් කියලා ලිස්ට් කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපි හරහා ඔයා කම්පනියක් රෙජිස්ටර් කරලා තියෙනවා නම් එහෙම නැත්නම් බිස්නස් ඇඩ්වයිස් එකේ සර්විස් එකක් ඔයා අරන් තියෙනවා නම් ඔයාට මේක ෆ්‍රී ඔෆ් චාර්ජ්ම කරගන්න පුළුවන්. ඉතින් ඔයාට බිස්නස් ක්ලබ් එකේ ඔයාගේ බිස්නස් එක රෙජිස්ටර් කරාට පස්සේ ඔයාට දෙන්න පුළුවන් ඩිස්කවුන්ට් එකක් මේකේ ඇතුලේ ඉන්න කස්ටමර්ස්ලට. ඉතින් ඔයාට පේනවා ඇති බිස්නස් ඇඩ්වයිස් අපි විශාලම ඩිස්කවුන්ට් එක දීලා තියෙන බිස්නස් ක්ලබ් මෙම්බර්ස්ලට. ඉතින් මේක මම කිව්වා වගේ ඉකෝසිස්ටම් එකක් විදිහට තමයි වැඩ කරන්නේ. මොකද අපි එක්කෙනෙක් විතරයි. හැබැයි අපිට කස්ටමර්ට වැඩි වැලියු එකක් දෙන්න මේ වගේ ඔක්කොම එකතු වුනොත් ලොකු වැලියු එකක් දෙන්න පුළුවන්. ඒක නිසා ලංකාවේ බිස්නස් කරනවා නම් ඔයා මම හිතනවා ඔයාට බිස්නස් ක්ලබ් එකේ මෙම්බර්ෂිප් එක ගත්තොත් විශාල වාසි ගණනාවක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයාට ලොකු ඩිස්කවුන්ට් එකක් දෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ බිස්නස් එක හරියට කොහොමද ඉදිරියට කරගෙන යන්නේ මොනවාරි ගැටලුවක් આવොත් මේකට සාර්ථකව විසඳගන්නේ කොහොමද? ඒ වගේම අනිත් බිස්නස් ඕනලා ඕනස්ලා අඳුර ගන්නත් ඔයාට ලොකු chance එකක් තියෙනවා බිස්නස් ක්ලබ් එකට register වුණොත්. ඉතින් බිස්නස් ක්ලබ් එක ගැන හැම විස්තරයක්ම වීඩියෝ එකට යටින් දාලා තිනවා. ඒ link එක හරහා ගිහිල්ලා ඔයාට හැම විස්තරයක්ම දැනගන්න පුළුවන් වෙයි. ඉතින් අවසාන කොටස තමයි අපි මේ ඉගෙන ගත්ත දේ කොහොමද අපේ ව්‍යාපාරයට පාවිච්චි කරන්න කියන කාරණා. ඉතින් ඔයාගේ ව්‍යාපාරයට පාවිච්චි කරනකොට ඔයාලට පේනවා ඇති විශේෂයෙන්ම ලංකාව ගත්තොත් ලංකාවට මේ තුනම පාවිච්චි කරාද කියන එක ගැටලුවක් තියෙනවා. එකක් ස්ට්‍රැටජික් ලොකේෂන් එක අපි පාවිච්චි කරාද. දෙවෙනි කාරණාව තමයි ටුවරිසම් අපි මේ විදිහටම ફોકસ කරගත්තද. තුන්වෙනි කාරණාව තමයි මේ ඉකෝසිස්ටම් මොඩල් එක හරහා ඉන්වෙස්ට්මන්ට් වලට ඔපචුනිටීස් දුන්නද කියන කාරණා. ඉතින් ඔයාගේ බිස්නස් එකට මේක පාවිච්චි කරනකොට අපි ඉගෙන ගන්න පුළුවන් වැදගත්ම දේ තමයි ඔයා එකක් උඩ රැඳිලා ඉන්නේ නැතුව ඔයාගේ ඩයිවර්සිෆයි කරන්න ඕන. ඩයිවර්සිෆයි කරනවා කියලා කියන්නේ ඔයා එකම එක බිස්නස් එකක් උඩ ඉන්නේ නැතුව ඔයාට අඳුර ගන්න පුළුවන් තව ශේෂ්ඨ තියෙනවා නම් ඒ හරහා යන්න. මම මේකට හොඳ උදාහරණයක් ගන්න ලංකාවේ තියෙන කප්රුක. විශේෂයෙන්ම දුලිත් හේරත් මහත්මයා ගත්තොත් ඔහු කප්රුක තමයි අපි දන්නේ. හැබැයි ඔහුගේ තියෙන අනිකුත් ව්‍යාපාර ගත්තොත් විශේෂයෙන්ම මේ වෙනකොට තියෙන ජාවා ලොන්ච් කොෆි ෂොප් එක ගත්තොත් එහෙම වෙනස් විදිහක බිස්නස් එකක්. ඒ වගේම තමයි ඔහුට අදාළ කුරිය කම්පනිස් තියෙනවා. මේ විදිහට වෙනස් විදිහට ඩයිවර්සිෆයි කරලා තියෙන නිසා රිස්ක් එක අඩුයි. ඒක නිසා ඔයාගේ බිස්නස් එකේ රිස්ක් එක අඩු කරගන්න ඔයාට ප්ලෑන් කරගන්න පුළුවන්. දෙවෙනි කාරණාව තමයි රිස්ක් එක කොහොමද අඩු කරගන්නේ. ඉතින් ඩයිවර්සිෆයි කරනවා වගේම රිස්ක් එක අඩු කරගන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි මේ ඩුබායි පාවිච්චි කරගත්ත මොඩල් එක. ඉතින් මේකවල රිස්ක් එක අඩු කරගන්න විවිධ ශේෂ්ඨවලට ගිහිල්ලා තියෙනවා. ඉතින් කොහටත් පුළුවන් එක බිස්නස් එක මූව් කරනවා වගේම විවිධ ශේෂ්ඨවලටත් ඔයාට යන්න පුළුවන්. එකක් ගැන විතරක් හිතන්නේ නැතුව සමහරවිට රෙන්ට් ඉන්කම් එකක් හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ බිස්නස් ඉන්කම් එකට අමතරව ඔයාගේ ෆික්ස් ඩිපොසිට් වලින් ඉන්කම් එකක් ගන්න පුළුවන්. මේ ක්‍රමේ පාවිච්චි කරන්නත් පුළුවන්. වැදගත්ම කාරණාව තමයි තුන්වෙනි කාරණාව ඉකෝසිස්ටම් එකක් හදන එක. ඉකෝසිස්ටම් එකක් කියලා කියන්නේ ඔයා දෙන්නේ එක සර්විස් එකක් නම් ඔයා විතරක්ම මේක දිගින් දිගටම දෙන්නේ ගොත් ඉදිරියේදී මේක ඔයාට දෙන්න බැරි වෙයි. මොකද මේ කස්ටමර් කෙනෙකුට එයාගේ ෆයිනල් ප්‍රොඩක්ට් එක එනකොට ඔයාට ගොඩක් කට්ටියගේ සපෝට් එක ගන්න වෙයි. ඉතින් මේ සපෝට් එක අරගෙන ඔයාගේ බිස්නස් එක සක්සස් කරන්න ඉකෝසිස්ටම් එකක් හදාගත්තොත් ඔයාගේ මොඩල් එක ගොඩක් සාර්ථකව කරගන්න පුළුවන් වෙයි කියන එකත් මතක තියාගන්න. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් වෙලාවට අපි කරන්නේ රිසර්ච් එකක් හරහා. ඉතින් අපි මේ වීඩියෝ එක ගැන කතා කරනකොට ඩුබායි රාජ්‍ය ගැන අපි තොරතුරු හොයාගත්ත හැම එකක්ම link එකක්ම අපේ වීඩියෝ එකට යටින් දාලා තියෙනවා. ඉතින් මේ link වලට ගිහිල්ලා බලන්න, මේ තියෙන YouTube videos research කරලා බලන්න. මේ හරහා ඔයාට ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙයි. විශේෂයෙන්ම ඩුබායි රාජ්‍ය කොහොමද මේ තැනට ආවේ, මේ තියෙන strategies ඔයාට පාවිච්චි කරලා ඔයාගේ business එකත් success කරගන්න පුළුවන් වෙයි. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකේදී ඔයාට අලුත් experience එකක් වෙන්න ඇති. විශේෂයෙන්ම ඩුබායි කොහොමද ඒගොල්ලන්ගේ ඉලක්ක වලට ගියේ, මේ ඉලක්ක ඔයාගේ ව්‍යාපාරයට පාවිච්චි කරන්නේ කොහොමද කියන එක තමයි ගොඩක්ම වැදගත් දේ. මේ දේ පාවිච්චි කරලා 2023 අවුරුද්දේ ඔයාගේ business එක වෙනස්ම තැනකට ගෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වෙනවා කියලා හිතනවා නම් share කරන්න. ඒ වගේම තාමත් YouTube channel එක අපි subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. අපි හැම social media එකම ඉන්නවා. අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම අවසාන වශයෙන් ආරාධනයක් කරන්න තියෙනවා. මහන්සි වෙලා වැඩ කරන්න බිස්නස් ඇඩ්වයිස් එකෙන් ඔයා ගැන කතා කරනකම්.